ඔබ කැමතිම වැඩසටහන් ටෙලිනාටි නරඹන්න සියත TV YouTube channel එක අදම subscribe කරන්න. ජීවිතයට ආදරය කරන මිනිසුන් විදිහට ජීවිතයට බොහෝ දේවල් මේ වැඩසටහන තුළින් ඔබ ලබා ගන්නවා. ඔබ දන්නවද හීවඩුවේ හීතණ්ඩක ඇද අරිනවා වගේ තමයි බුද්ධිමතා කොයි වෙලාවකවත් සැලෙන්නේ නැහැ. විෂ දේවල් තමන්ගේ ඇඟට ගන්නේ නැහැ. විෂය ආශ්‍රය කරන්නේ නැහැ. ඔහු ඔහුගේ ගමන බොහොම කෙලින් යනවා. බොහොම සෘජු තීරණ ගන්නවා. ඉතින් අපිත් ඒ වගේ විය යුතුයි. අපි හොඳ තීරණ ගන්න නම් හොඳින් ජීවත් වෙන්නට නම් අපේ ශරීර සෞඛ්‍ය බව පිළිබඳව අපි බොහෝ වෙලාවට හිතන්න ඕනේ. ඒ නිසා අපි හිතුවා මේ රෝග රැසකට තුඩු දෙන ශරීරයේ විෂ තැන්පත් වීම පිළිබඳව කතා බහ කරන්න. ඉතින් අපි මේ පිළිබඳව කතා බහ කරන්නට අපේ මෙදිරියට ආරාධනා කරා සර්වාංග නාඩි වෛද්‍ය තුෂාන් ප්‍රමුදිත සේනාරත්න වෛද්‍යතුමන්ට හයි පොයින්ට් ලබතුමන් පිළිගන්නවා. ඒ වගේම අපි ආරාධනා කරා දිලීප් නුමින්ද සේනාරත්න වෛද්‍යතුමන්ට හයි පොයින්ට් ලබතුමන්. හයි පොයින්ට්. ඔව්, අද මේ දවසේදී අපිට බොහොම විශේෂයි. හේතුව තමයි එකම පවුලේ වෛද්‍යවරුන් දෙදෙනෙක්ට තමයි අපි ආරාධනා කරත් දවසේ අපිත් එක මේ පිළිබඳව කතා බහ කරන්න. ඉතින් අපි කතා බහ කරමු. අපි ඉස්සෙල්ලාම කැමති තුෂාන් මහත්මියත් එක්ක කතා බහ කරන්න. අපි අද කතා කරන්නේ මේ ශාරීරියේ විෂ තැම්පත් වීම පිළිබඳව. මෙයා විෂ තැම්පත් වීම නිසා අපිට ලෙඩ රෝග බොහෝ ප්‍රමාණයක් වැළඳෙන්නට පුළුවන්. ඉතින් අපි ඉස්සෙල්ලාම කතා කරමු මේ මොකක්ද ශාරීරියේ විෂ තැම්පත් වීම කියන්නේ කියලා පුතුමා දෙන්න හරි කැමති. ඔව්, ශරීරයේ විෂ තැන්පත් වෙන ප්‍රධාන ආකාර දෙකක් තියෙනවා. කියන්නේ ශරීරය තුළ ඇතිවන රසායනික ක්‍රියාවලීන් මත ශරීරයේ විෂ තැන්පත් වීම එක ක්‍රමයක්. අනිත් ක්‍රමය තමයි ශරීරයට පිටතින් ඇතුළන වායුවන්. එතකොට අපි ගන්න ආහාර, ඒ වගේම පානය කරන ජලය, ඒවා මත ශරීරයේ අභ්‍යන්තරයට ගිහිල්ලා ශරීරයේ විෂ තැන්පත් වෙන ආකාරය, කියන්නේ ශරීරයට අහිතකර වෙන වායුවන් රසායනික ද්‍රව්‍ය බැරලෝ වර්ග පසුනේ මගින් පානය කරන ජලයෙන් ගන්න ආහාර මගින් හෝ අපි පරිභෝජනය කරන පරිහරණය කරන ද්‍රව්‍යයක් මගින් ශරීරයේ අභ්‍යන්තරයට ඇතුල් වෙලා ශරීරයේ විසහන්න ක්‍රියාවලියකට ඇතුළත් වෙන්නේ නැතුව, කියන්නේ ආහාර ජීර්ණය මේ ඇතුළත් වෙන දේවල් ජීර්ණය වෙන්නේ නැතුව ශරීරය තුළ ශරීරයේ තැම්පත් වීමක් ඇති වෙනවා. එතකොට මේ ඇති වෙන දෙහිට තමයි අපි ශරීරයේ විෂ තැම්පත් වෙනවා කියලා කියන්නේ. එතකොට මේ විදිහට තැම්පත් වුණාට පස්සේ ශරීරයේ රෝග ගණනාවකට හේතු සාධනවා. ඔව්, වෛද්‍යතුමා දැන් මේ සඳහන් කරන විදිහට අපිට සාමාන්‍ය ජීවත් වෙන්න හුස්ම අවශ්‍යයි, ආහාර අවශ්‍යයි. දැන් මේවා පාවිච්චි කරනකොට හුස්ම ගන්නකොට එහෙම දැන් දෙවාරයක් හිතන් වෙලා තියෙනවා අපිට. ඔව්, ඉතින් ඒකත් එක්ක අපි ඔබතුමාත් එක්ක කතා බහ කරන්න සූදානම් මේ අපි අපේ ශරීරයට විෂ එන්නේ කොහොමද කියන කාරණේ මට අහන්න හිතුණු ඔබතුමාගේ. ශරීරයට විෂ එන්න කාරණේ ගැන අපි කතා කරනකොට ශරීරයේ විසෙන ප්‍රධාන ක්‍රම තුනක් තමයි මුඛයෙන් ශරීරයට විස ඇතුල් වෙන්න පුළුවන්, නාස්පුඩු මගින් ශරීරයට ඇතුල් වෙන්න පුළුවන්, අපි සම මගින් ශරීරයට විස ඇතුල් වෙන්න පුළුවන්. අර දැන් රටේ තියෙන තරඟකාරී ජීවන රටාවත් එක්ක ගොඩක් හුරු වෙලා තියෙන්නේ ක්ෂණික ආහාර, තෙල් සහිත පිටි සහිත ආහාර, ඒ දේවල් වලට හුරු වීමත් එක්ක අර ආහාරවල තියෙන පෝෂණය වගේම ඒකේ තියෙන අනිත් දේවලුත් ශරීරයට උරා ගන්නවා. අර ඒ මගින් ශරීරයේ විෂ බැඳීමක් සිද්ධ වෙනවා. ඊට පස්සේ නගරාශ්‍රිතව හා කර්මාන්තශාලාක්ෂිතව ඒ අවට පුද්ගලයන්ට අර ශ්වසනය මගින් ශරීරයට විෂ ඇතුළීමක් සිද්ධ වෙන්න පුළුවන්. ඔව්, මේ තුලින් තමයි විෂ ඇතුළත් වෙන්නේ. දැන් ඇත්තටම මේ අපි ජීවත් වෙන පරිසරය, අපි ගන්න ආහාර ඔක්කොම ක්ෂණික ආහාර වර්ග. එතකොට දැන් බොහෝ වෙලාවට මේ විෂ ඇතුළත් වෙන ආකාරයක් නෙමේ ආහාර කියන එක. එතකොට මට ඔබතුමාගෙන් අහන්න හිතුණා, දැන් කෙනෙක්ට හිතන්න පුළුවන් මගේ ශරීරයටත් විෂ ඇතුළත් වෙලාද කියන කාරණේ ඔබට සහ මට තියෙන්න පුළුවන්. එතකොට අපි කොහොමද වෛද්‍යතුමනි මගේ ඇඟට විෂ ඇතුළත් වෙලාද කියලා මම දැනගන්නේ? මොනවා හරි රෝග ලක්ෂණ තියෙනවද මේ සඳහා? ඔව්, ඒ කියන්නේ මෙහෙම ඔබ සාමාන්‍යයෙන් අර කලින් කිව්වාගේ අර අපිට සාමාන්‍ය ශ්වසනය මගින්, එතකොට ඔය ගන්න ආහාර මගින් සහ ඊට අමතරව ඔය වෙළඳපොලේ තියෙන රූපලාවන්‍ය ද්‍රව්‍ය සමමගින් ශරීරයට විෂ ඇතුල් වෙන්න පුළුවන්. කියන්නේ ගොඩක් බැරලෝ හඩංගු මේ ආලේපන වර්ග තියෙනවා. ඉතින් ඒ වලින් ශරීරයට විෂ ඇතුල් වෙන්න පුළුවන්. එතකොට ඕක අද ශරීරයට විෂ ඇතුල් වුණා කියලා හෙට ලෙඩ වීමක් සිද්ධ වෙන්නේ නැහැ.
අර කාලයත් එක්ක ශරීරය මේක තැම්පත් වෙලා ඊට පස්සේ ශරීරයේ විසහන්න ක්‍රියාවලියෙන් මේක ක්‍රියාවලියක් සිද්ධ වෙන්නේ නැතුව ශරීරය පුරා තැම්පත් වුණාට පස්සේ එක එක පුද්ගලයන්ගේ ඒ ගන්න ආහාර රටාව, ඒ කියන්නේ ඒ පුද්ගලයන් ජීවන රටාව, ඒ කියන්නේ ගන්න ආහාරවල ප්‍රමාණය, එතකොට භාවිතා කරන දේවල් අනුව තමයි මේ විස ශරීරයේ තැම්පත් වෙන එක සිද්ධ වෙන්නේ. එතකොට මේ තැම්පත් වෙනකොට තමයි පුද්ගලයාගෙන් පුද්ගලයාට මේ ශරීරයේ යම් යම් ස්ථානවල අවයවවල තැම්පත් වෙන ආකාර දෙනවා. සමහරුන්ගේ යටිබඩ ආශ්‍රිතව, බඩවැල්වල, සමහරුන්ගේ යක්මාව ආශ්‍රිතව, එතකොට ස්නායු පද්ධතිය ඒ විදිහට විස තැම්පත් වෙන. මේ තැම්පත් වුණාට පස්සේ මූලිකම ප්‍රධාන රෝගය කියන්නේ දරුණු රෝගයක් එන්න කලින් මේක අඩුවැඩි වශයෙන් අපිට පෙන්වුම් කරන ශරීර විසක් මේ විදිහට තැම්පත් වෙලා තියෙනවා කියලා. ඒක අපි අවධානය දෙන්න ඕනේ. මොකද සාමාන්‍යයෙන් මුලින් අපේ ශරීරයේ සමතුලිතභාවයක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ අපේ දේශීය වෛද්‍ය ක්‍රමයට අනුව ලෙඩක් නැතුව මිනිස්සෙක් නිරෝගී වෙන්න ශරීරයේ සමතුලිතභාවයක් තියෙන්න ඕනේ. ওই සමතුලිතභාවය තමයි මුලින්ම නැති වෙන්නේ. ඒ කියන්නේ අපි කන බොන කෑම ටික හරියාකාරයෙන් ජීර්ණ වෙලා ශරීරයෙන් පිටවීමක් සිද්ධ වෙන්න ඕනේ. මුලින්ම ওই විස තැම්පත් වෙනකොට අන්නේ ක්‍රියාවලියට බාධා වෙනවා. ඒ කියන්නේ මුලින්ම මලබද්ධය ඇති වෙන්න ගන්නවා. ඊට පස්සේ ඒත් එක්කම ආමවත්, ඒ කියන්නේ ගෑස්ට්‍රයිටිස් නෙමෙයි, ඊට කලින් නිකන් බඩ පුරවා දානවා වගේ රෝග ලක්ෂණ එනවා. ඒත් එක්කම අධික මහන්සි ගතියක් එනවා ශරීරයට. මහන්සියක් ඊට පස්සේ නිදිමත ගතිය, ඒ කියන්නේ ශරීරයේ සමතුලිතභාවය සම්පූර්ණ නැති වෙනවා. මේක ක්‍රමානුකූලව ටික ටික තමයි වෙන්නේ. එතකොට ඒත් එක්කම පිපාස ගතිය එනවා. ඊට පස්සේ සමමත ඇති වෙන යම් යම් අවස්ථාවල පොඩි කැසීම් ගති, ඒකට හිසරද තත්ත්වයන්, මතක ශක්තිය අඩු වෙන, ඔය වගේ ලෙඩ රෝග එනවා. ඊට පස්සේ ඔය දේවල් කාලයක් තිස්සේ තියෙනකොට තමයි අර අපේ ශරීරය යම් කිසි රෝගයකට සැකසෙන්න අර මූලික වෙන දේ වෙන්නේ. ඒ කියන්නේ මම කියන්නේ අපේ දේශීය වෛද්‍ය ක්‍රමය අනුව අනිවාර්යෙන් ශරීරයේ කනබොන කෑම ටික ක්‍රමානුකූලව ශරීරයෙන් පිටවීම එන්න ඕනේ. අර විස තැම්පත් වෙනකොට විශේෂයෙන් ওই මලබද්ධය කියනගෙන ඒකත් එක්ක තමයි අර ශරීරයේ අනිත් අවයව වල මේ විස, ඒ කියන්නේ අනිත් අවයව වලින් අර මල වලින් පිට වෙන්නේ නැති විස අනිත් ශරීරයේ සමමගින් එහෙම පිට දාන්න ගන්නවා. එතකොට පොඩි පොඩි විදිහට තමයි මුලින්ම ওই දේවල් අපිට දැනගන්න පුළුවන් වෙන්නේ. ඒක කාලයත් එක්ක ගියාට පස්සේ තමයි ලොකු රෝග විදිහට, ඒ කියන්නේ තව මේකේ අවස්ථා තියෙනවා මේ විදිහට අපේ ශරීරයෙන් එළියට එන්නේ. ඔව්, ඉතින් ඔබ මේ වැඩසටහන නරඹනවා නම් ඔබ ඔබේ ශරීරයේ පිළිබඳව ප්‍රමාණාත්මක ප්‍රමාණීකරණ දැනුමක් ඔබට තියෙනවාද? දැන් ඔබට මෙවැනි රෝග ලක්ෂණ තියෙනවා නම් ඔබට හිතන්න පුළුවන් මගේ ශරීරයටත් විෂ තැන්පත් වෙලා ඇතිද කියන කාරණේ. ඒ නිසා දැන් වෛද්‍යතුමා ඇත්තටම සඳහන් කරපු කාරණේ ඇතුළේ අපි හොඳ ආහාර රටාවකට හුරු වුණොත්ින් අපිට මේ විෂ තැන්පත් වීම කියන එක අඩු කරගන්න පුළුවන්ද? ආහාරව කියන්නේ සාමාන්‍යයෙන් දැන් වර්තමානයේ තියෙන දේවලුත් එක මම හිතන්නේ හොඳ ආහාර වෙලා හොයාගන්න පුළුවන් කියලා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි කාබනික පොහොර යොදා හදාගත්ත සකසගත් එළවලු පළතුරු තමයි භාවිත කරන අතරම හොඳ. එතකොට දැන් එහෙම එළවලු පළතුරක් හොයාගන්න නැහැ වෙළඳ පොලේ. කඩෙන් කොළ මිටක් ගත්තත් ඒ වඩත් මොනා හරි විෂ ද්‍රව්‍යයක් එකතු කරලා තමයි මේක හදලා තියෙන්නේ. හදලා තියෙන්නේ අඩුම, ඒ කියන්නේ අපි කුඩා ළමයින් දෙන එදිච්ච මේ කිහෙල්කන් කෙසෙල් ගෙඩියේ සිට මේ සේරම දේවල් වල මේ මේ කියන්නේ ඉදවන්න පවා මේ රසායනික ද්‍රව්‍ය තමයි දාන්නේ. එතකොට ඒකේ තියෙන පෝෂණය අපේ ඇඟට උරා ගන්නවා වගේ මේකට යොදන මේ රසායනික ද්‍රව්‍යත් අපේ ඇඟට උරා ගන්නවා. ඉතින් ඒ වාර කාලයක් තිස්සේ වෙනකොට තමයි අර අපි ලෙඩවීම කියන්නේ. ඉතින් අර කෑම කනකොට ඉතින් දෙපාරක් නෙවෙයි තුන් හතර පාරක් විතරක් නේද? ඒ කාලේ වගේ නෙමෙයි දැන් වර්තමාන වෙනකොට. ඒක තමයි මේ අපේ ආයු කාලේ අඩු වෙලා තියෙන හේතුව. දැන් අපි ළඟටෙන් රෝගීන් ඉන්නවා. ඉතින් සාමාන්‍යයෙන් අවුරුදු ගෙන් තරුණ වයස ළමයි ලෙඩ විච්චා ඉන්නවා. ඉතින් ඒක අර හිතා ගන්න බෑ ඇත්තටම. කියන්නේ එහෙම වෙන්න අවශ්‍ය නැහැ. අවශ්‍ය නැහැ. ඉතින් මේක තමයි මේ දැන් තියෙන තත්ත්වය සහ අපි පිළිපඳව සැලකිලිමත් වෙමු. එතකොට අපිට පුළුවන් අපේ ජීවිතය බොහොම ලස්සනට ගෙවන්නට. මම ඔබතුමා දිහාවට යොමු වෙන්නට කැමතියි. දැන් අපි මේ විෂ තැම්පත් වෙලා කියලා හිතා ගන්න පුළුවන් රෝග ලක්ෂණ මොනවද කියලා කතා බහ කරා. දැන් ඔබට හිතනවා ඇති විෂ තැම්පත් වුණාට පස්සේ මොන වගේ රෝගද අපිට ඇති වෙන්නේ කියන කාරණේ. මම ඔබතුමාගෙන් මේ කාරණේ අහන්න කැමතියි. මොන වගේ රෝගද අපිට ඇති වෙන්නේ විෂ තැම්පත් වුණාම? ඔහු ඉස්සෙල්ලා අයිය කිව්වා වගේම ශරීරයේ සමතුලිතභාවය වැදගත් වෙනවා. දේශීය වෛද්‍යකමේ ප්‍රධාන අංගයක් තමයි ශරීරයේ සමතුලිතභාවය. ශරීරයේ විෂ තැන්පත් වුණාට පස්සේ ශරීරයේ තියෙන සමතුලිතභාවය නැති වෙලා යනවා. අර ඒකත් එක්ක වාත පිත් සෙම් තුන්දොස් කිපීමේ, කියන්නේ වාතයේ පිත සෙම කිපීමෙන් ඇති වෙන ලෙඩ රෝග මතුවෙනවා. ආතරටිස් තත්ත්වයන්
ඊට පස්සේ හෘදයාබාධ, ඊටසේ කාන්තාපාර්ශවය නම් ඔසප් චක්‍රය හා ඒ ආශ්‍රිතව ඇති වෙන රෝගාබාධ. එතකොට ශරීරයේ විෂ තැන්පත් වන ආකාරවලින් ඒ තැන්පත් වන ස්ථානවලට ලෙඩ පෙන්නුම් කරනවා. ස්නායු පද්ධතිය වෙන්න පුළුවන්, අක්මාවෙත් වෙන්න පුළුවන්, එහෙමත් නැත්නම් වකුගඩුව ආශ්‍රිතව ලෙඩ පෙන්නුම් කරන්න පුළුවන්, එහෙමත් නැත්නම් ගෑස්ට්‍රයිටිස් සහ බඩවැල්වල ඇති වෙන යම් පිළිකා මට්ටම් පෙන්නුම් කරන්න පුළුවන්. ඔව් වෛද්‍යතුමනි, මට අහන්න හිතුණා මේ කාරණෙත් එක්ක ඔබතුමාගෙන්. දැන් අපි හිතමුකෝ කෙනෙකුට විවිධ ලෙඩ රෝග ප්‍රමාණයක් ඇඟේ තියෙනවා කියලා. දැන් අපි වයසට යනකොට අපිට අපි අහලා තියෙන දෙයක් තමයි අපේ අම්ල තත්ත්වල කියන කතා. මට කොලෙස්ටරෝල් තියෙනවා, මට දියවැඩියාව තියෙනවා, මට ගෑස්ට්‍රයිටිස් තියෙනවා. මට ඔබතුමාගෙන් අහන්න හිතුණා මේ රෝග එකතුලා විෂ තැන්පත් වෙන්න පුළුවන්ද? කියන්නේ මෙහෙමයි, රෝග එකතු වෙලා විෂ තැන්පත් වෙන්න පුළුවන් කියන්නේ යම් රෝගයකට දීර්ඝකාලීනව ප්‍රතිකාර කරනකොට අර ඒ ප්‍රතිකාරවල තියෙන විෂ රසායනික ද්‍රව්‍යත් ශරීරේ තැන්පත් වෙන්න පුළුවන්. ඒ තුලින් විවිධ ලෙඩ රෝග හැදෙන්නත් පුළුවන් ඊට පස්සේ. ඉතින් බලන්න ඕනේ අපි කොච්චර හිතන්න ඕනේද අපේ ශරීරය පිළිබඳව ලෙඩක් වෙන්න කලින් අපි මේ පිළිබඳව බොහෝ වෙලාවට හිතිය යුතුමයි කියන කාරණේ ඔබට මේ විශේෂාංගයේදී පැහැදිලි වෙනවා කියන්නට පුළුවන්. මම ඔබතුමාගෙන් අහන්න කැමතියි, දැන් අපි කතා බහ කරා මේ රෝග මොනවද, මොන වගේ රෝගද ඇති වෙන්නේ. දැන් අපි විෂ තැන්පත් වීම කියන කාරණේනේ කතා කරන්නේ. අපේ ශරීරයට විෂ තැන්පත් වීම ඇතුලේ මේක වලක්වා ගන්න කොහොමද, විෂ තැන්පත් වෙන එක වලක්වා ගන්න කොහොමද කියලා අහන්න හිතුණා. ඔව්, වලක්වා ගන්න ක්‍රම රාශියක් තියෙනවා. කියන්නේ මෙහෙමයි, වලක්වා ගැනීමට වැඩි ඔක පාලනය කරගන්න, පාලනය කරගන්න පුළුවන් කියන එක උත්තම හරි. මොකද වලක්වා ගන්න ඇත්තටම අමාරුයි. අමාරුයි. අමාරු කියන්නේ කරන්න බැරිද? ඔව්. ඔව්. එතකොට සාමාන්‍යයෙන් අපි කොහොමත් ආහාර ගන්නවා, කොහොමත් විෂ ඇඟ ඇතුළට එනවනේ. ඔව්. ඒ කියන්නේ මේ සමාජයත් එක්ක දැන් වර්තමානයේ තියෙන තත්ත්වයත් එක්ක මේ පරිසරයේ තියෙන වෙනස් වීමත් එක්කත් හරි අමාරුයි. ඉතින් එතකොට මුලින්ම කියන්නේ ප්‍රධාන දේ තමයි ගුණාත්මක භවින් යුතු ආහාර වේලක් ගන්න ඕන. ආහාර ගන්න එක. ඔව් අනිවාර්යයි. කියන්නේ මේක තමයි අමාරුම වැඩේ කරන්නේ. හරියටම ගන්න ඕන අපේ ජීවිතෙම වගා කරගත්ත දේවල්. ඒකම තමයි සුදු හල්බත් වෙනකොට රතු හල්බත් තමයි ආහාරට එකතු කරගන්න ඕන. ඒත් එක්කම අර අර ස්වභාවිකව මේ ගන්න පළතුරු එළවලු තමයි ආහාරයට ගන්න ඕනේ. ඒකම තමයි අපි මොනවද කියන්නේ කුළුබඩු ඔය ආහාර රසවත් කරන ඒව සාමාන්‍ය ටිකක් පරිපූර්ණ අපි ගන්න ඕනේ. කියන්නේ ශනික ආහාර, කෘතිම ආහාර, රසකාරක, වර්ණක යොදපු අඩංගු ආහාර අඩු කරන්න, නැත්තම් ඇති කරන්න ඕනේ. සම්පූර්ණ වලකින තරමටම හොඳයි. තමන්ට ඒ කියන්නේ ලෙඩක් හැදෙනවට වැඩිය, හැදිලා බෙහෙතක් ගන්නවට වැඩිය රෝගයක් හැදෙන්න කලින් ඒ ගැන දැනුවත් වෙලා ඒකෙන් පාලනයක් හදුව අපි ජීවත් වෙනවා නම් දැන් තියෙන මේ වර්තමානයේ තියෙන මිනිසුන්ට ඇතිවන රෝගත් එක්ක ඒ දේවල් වලින් මිදෙන්න පුළුවන්. නැත්තම් ඒ කියන්නේ සමහරවිට හොයාගන්න බැරි ලෙඩ හැදෙන්න, ඒ කියන්නේ ඒ වගේ තියෙනවා. ඒ කියන්නේ ඒ තරම් අර ශරීරයට අහිතකර දේවල් තමයි ගොඩක් තියෙන්නේ. ඒකෝර අපි කන බොන පැත්ත තමයි එකටම හැකින්න ඕනේ. ඒත් එක්කම අඩුම තරමේ සමනෙන් දහඩි දමනකන්වත් වැඩගෙන ඉරත වෙන්න ඕනේ. ඔව් වැඩගෙන ඉරත වෙන්න ඕනේ. ඒකත් ඉතින් ගොඩක් අය මේ කාර්ය බහුල ජීවිතෙත් එක්ක උදේට හැල්ලා, ඒ කියන්නේ උදේට සමනෙන් වැඩට ගිහිල්ලා සමනෙන් රැ වෙනවා ගෙදර එනකොට ඊට පස්සේ ඉතින් අර තමන්ගේ පෞද්ගලික වැඩ කටයුත්තක් කරගෙන එන්වරෙන් අර තමන්ගේ ශරීරය ගැන හිතන බොහෝ අඩු. එතකොට ඒ අය ලෙඩ වෙන්න තියෙන ප්‍රවණතාවය වැඩි. අනිවාර්යෙන් දැන් වෛද්‍යතුමා කියන කතාව බොහොම සාධාරණයි. දැන් අපි ගැමියෝ විදිහට, ගෘහණියන් විදිහට නිවසේදී අර පොල් සම්බෝලයක් හදන්න ගාපු පොල් ටිකටත් දැන් මැෂින් එකක් ඇවිල්ලා තියෙනවා. මේ පොල් ටික ගන්න අතෙන් හොදපු රෙදි ටිකට වොෂින් මැෂින් එකක් තියෙනවා. ඉතින් අපි කොහොමද අර මේ කාර්ය බහුලත්වයත් එක්ක ව්‍යායාම කරන්නේ කොහොමද කියන කාරණේදී අපිට කියන්න පුළුවන් හොඳම දේ තමයි අපිට අතෙන් කරන්න පුළුවන් වැඩ ඒ දේවල් ඒ විදිහට කරාන නිවසක් අතු ගන්න එක. මේ දේවල් බොහොම සාමාන්‍ය දේවල්. ඒ කියන්නේ එකට අනිවාර්යෙන් දිනකට කියන්නේ විනාඩි 20කවත් ව්‍යායාමයක් යෙදෙන්න ඕනේ. යෙදෙන්න ඕනේ. ඔව්, ඉතින් මේ වගේ දේවල් වලින් ශාරීරික විෂ තැන්පත් වීම වළක්වා ගන්නට හැකියාව තියෙනවා. ඒත් එක්කම මට ඔබතුමාගේ නානිකව දැන් මේ ශේෂ්ත්‍රය තුළ මම හිතනවා මේ බොහොම ලාභාලතම වෛද්‍යවරු දෙන්න වෙන්නේ නැති මේ ඉන්නේ එක හේතුවක් තමයි මේ ශේෂ්ත්‍රය ඇතුළත. දැන් අපි දන්නවා බොහෝ වෙලාවට එකම පවුලේ වෛද්‍යවරු අඩුයි. මේ දැන් නාඩි වෛද්‍යවරුන් මේ දෙදෙනම එතකොට මේ කාල පරාසය ඇතුළත මේ බොහෝ රෝගීන්ට ප්‍රතිකාර කරලා ඇති. බොහෝ වෙලාවට මොන වගේ රෝගීන්ටද බහුලවම ඔබ ප්‍රතිකාර කරන්නේ? මොන වගේ රෝගීන්ද ඔබට මේ කාලය තුල හමු වෙලා තියෙන්නේ කියලා අහන්න හිතුණා.
එහෙම කිව්වොත් මෙච්චරයි මෙච්චරයි කියලා කියන්න බෑ. මොකද එක එක ලෙඩ රෝග තියෙන මට්ටමේ කට්ටිය එනවා මෙතනට. ස්නායු ප්‍රශ්න තියෙන අය එනවා, ආතරයිටිස් ප්‍රශ්න තියෙන අය එනවා, ඊට පස්සේ ගර්භාෂ ඩිම්බකෝල ශාස්ත්‍රීයව ලෙඩ තියෙන අය එනවා, හෘදය ආබාධ තියෙන කට්ටිය එනවා. අර මෙච්චරයි මෙච්චරයි කියලා වෙන් කරලා කියන්නේ සාමාන්‍යයෙන් කියන්නේ අපි දැන් අපි අහලා තියෙන විදිහට දැන් අපි තරුණයිනේ. එතකොට සාමාන්‍යයෙන් මීට කලින් ඒ කියන්නේ කලින් પરම්පරාවක් තියෙනවා. ඔව්. ඉතින් අර දැන් ලෙඩ වෙන පිරිස වැඩි ඇත්තටම. ඔව්. දැන් අපිට ගොඩක් ඒ කියන්නේ දැන් සාමාන්‍යයෙන් ඒ කියන්නේ අපි ළඟට එන පිරිසෙන් සාමාන්‍ය අවුරුදු 50-55 වගේ පැරණි පුද්ගලයෝ පැමිණෙනවා. එතකොට ඒක සාමාන්‍ය දෙයක් විදිහට අපිට සලකන්න පුළුවන්. ඒ කියන්නේ වයසත් එක්ක ලෙඩ වීමක් කියලා. නමුත් සාමාන්‍ය අවුරුදු 15-16 ළමයි එනකොට අපිට මේම තියෙන කොන්දේ අමාරු ඒ වගේ ඒ කියන්නේ අර අසාමාන්‍ය විදිහට ලෙඩ වෙච්ච පිරිස ඉන්නවා. මේ වර්තමාන සමාජයේ දැන් ඔබතුමාගෙන් මම අහුවත් පුද්ගලිකවම මේකට හේතුව මොකක් වෙන්න ඇතිද? කියන්නේ මෙහෙමයි. මිනිස් ශරීරය කියන්නේ හරිම අසිරිමත්. ඒක සාමාන්‍යයෙන් මේ දවසර දෙකට ලෙඩ වෙන්න එහෙම දෙයක් නෙමෙයි. එහෙනම් ඉතින් මීට කලින් પરම්පරාවල අයත් ඉක්මනට ලෙඩ වෙන්නේ. මීට කලින් પરම්පරාවල අය මේ විදිහට ලෙඩ වුණා. හොඳයි. දැන් මේ එන්න එන්න නිසු ලෙඩ වෙන ප්‍රමාණය වැඩි. ඒ කියන්නේ ලෙඩ වෙන ප්‍රතිශතය වැඩි. ඒ කියන්නේ මොනවාම හෝ ලෙඩක් තියෙනවා. ඉතින් එතකොට මේකට හේතුවක් විතර මම දකින්න එක දෙයක් තමයි. කියන්නේ හේතු ගණනාවක් තියෙනවා. මම දකින්න එක පැත්තක ප්‍රධාන හේතුවක් තමයි මේ අද කතා කරන දේ සම්බන්ධ. කියන්නේ මේ විස තැම්පත් වීම සම්බන්ධයි. කියන්නේ ශරීරය හරියාකරන ගුණාත්මක බවින් යුතු ආහාර පාන බොන වතුරක පවා ගුණාත්මක බවින් අඩුයි. ඉතින් අර එතකොට ලෙඩ වීමේ ප්‍රවණතාවෙන් වැඩි වෙනවා. අන්න ඒක. ඒක තමයි හේතුව. ගොඩක් ප්‍රධාන හේතුව. ඔව් ඒකත් එකම තහන ඉතන ඔබ දෙපළගින්න දැන් ශරීරයේ විෂ තැන්පත් වීම තුළ දැන් කෙනෙක් ඉතන පුළුවන් මට වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නට කලින්මට නිවසේදී මොන වගේ දේවල් කරන්න පුළුවන්ද කියලා කාරණේ. මේ විෂ තැන්පත් වීම අවම කර ගැනීමට අපිට gederedi කරන්න පුළුවන් දේවල් මොනවද? සාමාන්‍යයෙන් දැන් නගර බදනම් නැති වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපි ගෙවත්තේ ඇවිද්දත් හොයා ගන්න පුළුවන් බෙහෙත් ජාති ඕන තරම් තියෙනවා. විශේෂයෙන් කුප්පමේනිය, මොනර කුඩුම්බිය, එතකොට හාතවාරිය, වැල්ගටුකල ඕවා කැඳ සාදලා බොන්න ඕනේ. කියන්නේ කැඳ සාදලා පානය කරනවා කියන්නේ සාමාන්‍ය මේ සතියකට දින දෙකක් වගේ උදැසන ඔව් හිස්බට තමයි මේක පානය කරනවා. කැඳ බොනවා නම් පානය කරනවා. ඒකම ඔය දිවුල් කොළ කැඳ, නෙල්ලි පානය, ඒකම ඉරමුසු කැඳ, ඒ විදිහට කැඳ වර්ග හදාගෙන පානය කරනවා. ඒ කියන්නේ අපි බලන්න ඕන සමනේ අපි කොහොමද දන්නන්නේ මේ ශරීරයේ මේ කෑමත් එක්ක විස ඇඟට ඇතුල් වෙනවා කියලා? එතකොට විස නසන සාමාන්‍යයෙන් ඉතින් ඔය කරපිංච කවුරුද දන්න දෙයක්ද? අර ඒ වගේ අඩුමතරේ මාසිකර වතාවක්වත් අර ඒ වගේ අපි හිතලා කැඳ එකක්වත් හදාගෙන බොන එකෙන් තව පානය කරන විවිධ පාන වර්ග තියෙනවා. ඉතින් අර ප්‍රධාන වශයෙන් අපි ගත්තොත් අර කැඳයක් කොහොම කවුරුත් හදාගන්න දන්නවනේ. ඉතින් ඒ විදිහට හදාගෙන සාමාන්‍යයෙන් උදේකට හිස් බඩ බොනවා නම් සාමාන්‍ය සතියකට දින දෙකක් වගේ අර යම් කිසි මට්ටමක රෝග අවදානමකින් මිදෙන්න පුළුවන් අපිට. වෛද්‍යතුමනි කරපුංච ගැන මතක් කරපු ඉඳ මට අහන්න හිතුණා දැන් අපි බොහෝ වෙලාවට අහලා තියෙන දෙයක් තමයි ආහාර වලට කරපිංච දැම්මහම මේව කන්න එපා කියලා කියනවා බොහෝ අය. මේවට විස තැම්පත් වෙලා ඇති මේ ආහාර හදනකොට මේව කන්න එපා කියලා තියෙනවා. මේ කතාව ඇත්තක්? මෙහෙමයි. ඒ කතාව ගැන දැන් එක එක මත තියෙනවනේ පුද්ගලයන්ගේ. සාමාන්‍යයෙන් අපි දැන් ආහාරයක් යම් කිසි දෙයක් සකසන්න කලින් ඕක හොඳට හොදලා ඒ විදිහට පාවිච්චි කරගන්නේ. එතකොට ওই කරපිංච දාන්නේ අර විස නැසෙන්නේ. ඒකේ තියෙන විස නැසෙන්නේ තමයි. නමුත් අර ඒකට උරා ගැනීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඔව්. ඒක එතකොට අපි කියන්නේ දැන් සමහරු මේ මොකද හිතනවා අර ඒවා අපි කන්නේ නැතුව අයින් කරන්න ඕනේ. විෂ මේකට උරා ගන්නවා ඒ නිසා නේ අයින් කරන්නේ. ආ අනේ කතාව. ඒක සිද්ධ වෙන්නේ නැහැ. එනේ ඉතින් කරපිංචරේ කෝක තියන්න ඕනේ අයින් කරන්න පුළුවන්. අයින් කරන්න පුළුවන්. දැන් මේ වගේ බොහෝ කතා තියෙනවා දැන් අපි මේ ආහාර ගන්නකොට. එතකොට වෛද්‍යතුමනි දැන් අපි මේ අපේ අවසාන කාලයත් එක්ක අපි මෙහෙම කතා කරුවොත් ඉන්න අපිට අපේ ඇඟේ විෂ තැම්පත් වීම කියන කාරණේ ඇතුලේ අපිට මේක වළක්වා ගන්න පුළුවන් හොඳම දේ තමයි අපි ආහාර හොඳට පාවිච්චි කරන එක. ඔව් අනිවාර්යයෙන්. ඒ කියන්නේ ගුණාත්මකභාවය නම් ගන්න ඕනේ. ඒ කියන්නේ දැන් මෙහෙම අපිට දැන් ගුණාත්මක වෙන්න හොයාගන්න කියන්නේ. ඇත්තටම අර මම කලින් කිව්වා වගේ හරි අපහසු වෙන හොයාගන්න. එතකොට අපි බලන්න ඕනේ අඩුමතරමේ අර තෙල් සහිත ශනික ආහාර පිටිකෑම රසකාර ඒ වඩුමතරම කියන්නේ අපි නොකෑමත් මේ සමහර දරුවන්ට අරන් දෙනවා. මේ පොඩි ළමයි හොඳ නැහැ. ඉතින් ඒ ළමයි සාමාන්‍ය එතකොට ඒ ළමයිගේ හොඳම කාලෙනකොට අරක මතක ශක්තිය හීන වෙනවා වගේ ලෙඩ රෝග වෙනවා. එතකොට ඒක අපි සාමාන්‍යයෙන් ලෙඩක් විදිහට දකින්නේ නැහැනේ.
දෙමාපියෝ බොහෝ වෙලාවට දැන් නිවසේ කාර්යබහුලත්වයත් එක්ක කඩෙන් මොනා හරි කෑමක් අරන් දීලා දරුවා පාසලට යවන්න තමයි පුරුදු වෙලා ඉන්නේ. ඔව් එතකොට අර ওই දේවල් කාලයක් තිස්සේ වෙනකොට අර දරුවාගේ හොඳම කාලේ තමයි අර රෝග ලක්ෂණ මතුවෙන්න ගන්න. එතකොට අර දවල්ට අධික ලෙස නිදා ගන්නවා. අර සමුදුරු දිබා වෙන්නේ නැති වෙනවා. නැති වෙනවා. ඔව් එතකොට ළමයාගේ හොඳම කාලේ තමයි ඒක වෙන්නේ. ඔව් ඉතින් අපි අද දවසේදී මේ කතා බහ කරමින් හිටියේ අපේ ශරීරයේ හටගන්න ලෙඩ රෝග මේ සඳහා මේ අපේ ශරීරයේ තැම්පත් වෙන විෂ කොහොමද නසන්නේ කියන එක පිළිබඳ විෂ තැම්පත් වීම පිළිබඳව. ඉතින් ඔබට බොහොම වැදගත් වෙන්නට ඇති මේ මාතෘකාව. ඔබට පුළුවන් වෛද්‍යතුමත් එක්ක කතා බහ කරන්න, වෛද්‍යතුමන්ලා හමු වෙන්න, මේ සඳහා ප්‍රතිකාර ලබා ගන්න. අපි සූදානම් දුරකථන අංකය ඔබට මතක් කරන්න 0333 22 14 232 0333 22 14 232 තමයි දුරකථන අංකේ. ඉතින් අද දවසේදී අපිත් එක්ක මේ පිළිබඳව කතා බහ කරන්නට එකතු වුණා සර්වාංග නාඩි වෛද්‍ය තුෂාන් ප්‍රමුදිත සේනාරත්න මහත්මයා සහ දිලීප් නුමිත සේනාරත්න මහත්මයා වෛද්‍යතුමන්. ඉතින් බොහොම ගෞරවයෙන් ආයිබුවන් කියලා ඔබතුමන් දෙපළටම සමුදෙනවා. තවත් දවසක අපි මේ පිළිබඳව කතා බහ කරන්නට ඔබට ආරාධනා කරනවා. හේතුව තමයි අපි ආහාර ලබා ගත්තී ආහාර තුලින් පැමිණෙන විෂ අපි කොහොමද ශරීරයේ තැන්පත් වුණා මේව නසන්නේ. ඔබ වැඩිදුර ජීවත් වෙන්නට නම් වැඩිකල් ජීවත් වෙන්න නම් ඔබ සුවෙන් සිටින්නට ඕන. ඉතින් අපි මේ මාතෘකාවත් එක කෙටි විරාමයක් ලබා ගන්නටයි සූදානම්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.